මමද කියලා දෙන්නේ අපේ සහෝදර ගුරුවරුතුන් ඔන්ලයින් පන්ති කරනකොට Zoom app එක භාවිතයෙන් පහුගිය දවස්වල වෙච්ච විවිධ අකරතැබ්බ සහ අතපසුවීම් වගේම ඒවා සිසුන්ගෙන් ඉතු වෙච්ච බාධාවන් වලදී ඒවට මුහුණ දුන්න යම් යම් ප්‍රශ්න නිසා කොහොමද අපි නිවැරදිව Zoom පාඩමක් සකස් කරගන්නේ සහ කරන්න කියන එක ගැන. එතනදී අපි දැක්ක කොවිඩ් දවස්වල TikTok වල එහෙම ඊට පස්සේ සමාජාලාවල YouTube වලම ළමයි වීඩියෝස් එහෙම දාලා තිබ්බා වෙච්ච ගැටලු ගැන. ඊට අමතරව ගුරුවරුන්ගෙන් අපිට දැනගන්න ලැබිච්ච ගැටලු තිබුණා පාඩම කරගෙන යද්දී ඇතිවෙච්ච බාධා. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා මේ ගැන පොඩි මඟපෙන්වීමක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ගුරුවරේ පාඩමක් කරනකොට ඔන්ලයින් පවතින තත්ත්වය යටතේ අපි පාවිච්චි කරනවා එක්ක ජංගම දුරකථනය භාවිතා කරලා වීඩියෝ ඔන් කරලා වයිට් බෝඩ් එකේ ලියන එක වීඩියෝ කරලා ලෙසන් එක කරනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි සකස් කරගත්ත පාඩමක් අපේ දුරකට ලැප්ටොප් එක කරේ නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එක පරිභාවිතා කරලා කරගෙන යනවා. ඉතින් එතනදී ඒ සඳහා සකස් කරගත යුතු මූලික දේවල් මොනවද කියන එක නැත්නම් පාඩමකට ලෑස්ති වෙනකොට මොකක් මොනවද මුලින්ම කරන්න ඕන දේවල් කියන එක ගැන තමයි මම මගේ පෙන්වීමක් කරන්න යන්නේ. එතනදී ඉස්සෙල්ලාම මම කතා කරන්න බලාපොරොත්තු වෙන අංක එක ක්‍රියේටින් අ මීටින් කරෙක්ට්ලි. කොහොමද Zoom වල මීටින් එකක් හරියට අපි සකස් කරගන්නේ කියලා. ඊළඟට කොපි ලින්ක් ඇන්ඩ් ඩීටේල්ස්. කොහොමද ඒ පාඩමට නැත්නම් මීටින් එකට නැත්නම් Zoom ක්ලාස් එකට සම්බන්ධ වෙන විස්තර ටික ළමයින්ට පහසුවෙන් කොපි කරගන්නේ කොහොමද කියන එක. ඊළඟට ෂෙයා ලින්ක් ටු WhatsApp. දැන් අපි දන්නවා මේ පාඩමට අදාළ ලින්ක් එක අපි WhatsApp භාවිතයෙන් තමයි සිසුන්ට යවන්නේ. ඊළඟට හතරවෙනි එක ස්ටාර්ට් Zoom meeting කොහොමද Zoom meeting එකක් අපි ආරම්භ කරන්න කියන එක. ඊට පස්සේ set essential settings කොහොමද අත්‍යවශ්‍යම සකස් කිරීම ටික කරගන්න කියන එක. ඊට පස්සේ කොහොමද පාඩමක් ළමයින්ට ෂෙයා කරන්න කියන එක. හරි. එතකොට මෙතනදී මේ සඳහා අපි දෙකපු ගැටලු. පළවෙනි එක තමයි ළමයි මයික්ස් ඔන් කරගෙන කෑ ගහනවා පාඩම කරන අතරතුර. ඊළඟට වීඩියෝ ඔන් කරගෙන නැටුම් නටලා පෙන්නනවා. ඊළඟට ටීචර්ගේ ස්ක්‍රීන් එක වෙනුවට ළමයින්ගේ ස්ක්‍රීන් ෂෙයා කරනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ ළමයි එක එකව අඳිනවා කුටු බලි ගන්න. ඊළඟ ළමයි වෙන වෙනම chat කරනවා. Zoom හා. ඒතර ඒ දේවල් වළක්වලා පාඩම නිසි පරිදි කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. එතනදී අපි බලමුෙම අපි බලමු කොහොමද අපිට register වෙච්ච Zoom account එකක් තියෙනවා නම් ඒ කියන්නේ මම අදහස් කරන්නේ Zoom account එකකට අපේ Google ගිනුමක් හරි භාවිතයෙන් අපි ලියාපදිංචිලා ඉන්නවා නම් සාමාන්‍ය Zoom ගිනුමක් පාවිච්චි කරලා කොහොමද පාඩමක් සැලසුම් කරගන්නේ කියන එක. හරි. අපි බලමු එහෙනම්. මුලින්ම කරන්න ඕන දේ තමයි මගේ Zoom account එකට log වෙන්නේ. දැන් අපි Zoom account එකට log වෙලා sign in දුන්නට පස්සේ email address එක ටයිප් කරලා අපි සයින් ඉන් වෙනවා. සයින් ඉන් වුණාට පස්සේ අපිට සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙන්න මේ හෝම් ස්ක්‍රීන් එක. මේ හෝම් ස්ක්‍රීන් එකේ අපිට ලෙසන් එකක් හදනකොට අපි ෂෙඩියුල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම ටොපික් එක දෙනවා. ඊට මෙතන මම ලෙවල් ICT කියලා ලෙසන් එක, ඊළඟට මගේ ඩේට් එක අද දවස නැත්තම් දිනේ වෙනස් කරන්න පුළුවන් අපේ කැලෙන්ඩර් එකෙන් තෝරලා ඊට පස්සේ වෙලාව මම හිතනවා 4ට පටන් ගන්නවා කියලා. පැය දෙකක් ලෙසන් එක කරනවා නම් පැය දෙක හදලා මිනිත්තු ගන්න බින්දුව කරනවා. ඊළඟට මගේ ලෙසන් එක මම හැම බ්‍රහස්පතින්දාම හවස 4ට කරනවා නම් මෙතන රිකරන්ට් මීටින් කියන එක ඔන් කරන්න ඕනේ. ටික් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට තියන්න පුළුවන් එක දවසක් යන ලෙසන් එක කරන්න. ඊට පස්සේ
ටයිම් සෝන් එක හරියට බලන්න. ලංකාවේ අපේ ටයිම් සෝන් එක දන පහමාර මුම්බයි, කොල්කටා, නිව් ඩෙල්ලි කියන ටයිම් සෝන් එකේ නැත්තම් වෙන වෙන ටයිම් සෝන්ස් දැම්මට පස්සේ ළමයි එතනින් හරියට තෝරගන්න බැරුව යනවා. මීටින් ID එක ජෙනරේට් ඔටෝමැටිකලි දෙන්න, පාස්වර්ඩ් එක මෙතනින් තෝරගන්න හරි, එහෙම නැත්නම් අපිට පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන වේටින් රූම් එක තියාගන්නවද නැද්ද කියන එක. වේටින් රූම් එක කියන්නේ ළමයි ක්ලාස් එකට නැත්නම් මීටින් එකට ජොයින් වෙන්න කලින් ළමයින්ව අපිට එළියෙන් තියන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය කෙනා විතරක් තෝරලා ගන්න පුළුවන් ලෙසන් එකට. එහෙම නැත්නම් හැමෝම ලින්ක් ළමයි ෂෙයා කරනවා යාළුවන්ට, හැමෝම ලෙසන් එකට සම්බන්ධ වෙනවා. කර සමහර ලාවර කරදර කරන්නේ මේ පිටෙන් එන ළමයි. එහෙනම් අපිට වේටින් රූම් එක තියාගන්න ඕන නම් මෙතන ටික් කරලා තියන්න පුළුවන්. නමුත් අපි දන්න අපේ ළමයි ටික විතරක් නම් ක්ලාස් එකට එන්නේ, වේටින් රූම් එක අපිට මෙහෙම ටික් එක අයින් කරලා වේටින් රූම් එක අයින් කරලා තියන්න පුළුවන්. මොකද හේතුව වේටින් රූම් එක තිබුණොත් පාඩම් පටන් ගත්තට පස්සේ සැරෙන්සරේ ළමයි ජොයින් වෙනකොට අපිට ඒ ළමයිව වෙන වෙනම ගිහිල්ලා ඇඩ්මිට් කරන්න වෙනවා. ඒ ළමයි සැරෙන්සරේ ජොයින් වෙනකොට ඒ ජොයින් වෙන සැරේට අපිට ඒක බාධාවක් වෙනවා පාඩම කරගෙන යනකොට. ඒ නිසා අපිට මේක අයින් කරලා තියාගන්න පුළුවන්, ගැටලුවක් නැත්තම්. ඊළඟට අපේ වීඩියෝ එක, හොස්ට් වීඩියෝ එක අපි ඕෆ් කරලා තියාගන්නේ. පාටිසිපන්ට්ස් ළමයින්ගේ වීඩියෝ එකත් ඕෆ් කරලා තමයි පටන් ගන්න. Google Calendar එකට ෂෙයා වෙන්නේ, ඒක ගැන හිතන්න දෙයක් නැහැ. Advanced option ගියාට පස්සේ පල්ලෙහා Hello participants to join anytime. මේක අපි ටික් කරොත් අපි අවසර දෙනවා ළමයින්ට ඕන වෙලාවක join වෙන්න. නමුත් අපි ඒකට අවසර දෙන්න ඕනේ අපි meeting එක පටන් ගත්තට පස්සේ join වෙන්න අවසර දුන්නා නම් හොඳයි. ඒ නිසා වල්ක ටික් කරන්නේ නැහැ. Mute participants upon entry. දැන් මෙතනදී ළමයින්ට පාඩමකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙනකොට සමහර ලාවට ළමයිගේ මයික් එක ඔන් වෙලා තිබුණොත් එහෙම ගෙදර සද්දේ ඔක්කොම සද්ද වල ටික එනවා. ඒ නිසා අපි මේක ටික් කරොත් ළමයා පාඩමට ජොයින් වෙනකොට ළමයාගේ සද්ද එන්නේ නැහැ, මයික් එක ඕෆ් වෙලායි තියෙන්නේ. ඊළඟට අපි පරිගණකේ භාවිතයෙන් නම් මේ Zoom ක්ලාස් එක කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ ඔප්ෂන් එකෙන් ඔටෝමැටිකලි රෙකෝඩ් මීටින් ඔන් ද ලෝකල් කම්පියුටර් කියන එක ටික් කරන්න. එතකොට අපේ මීටින් එකේ රෙකෝඩින් එක ඔටෝමැටිකලි අපේ කම්පියුටර් එකට සේව් වෙනවා. අපි අලුතෙන් ස්ටාර්ට් කරන්න ඕනේ. මේ විදිහට සෙටින්ග්ස් ටික හදලා ඉවර වෙලා සේව් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මීටින් එක ෂෙඩියුල් වෙනවා. එතකොට අපි හදපු අපේ ලින්ක් එක ක්‍රියේට් කරන්න හදන්නේ. අපි මෙතන මීටින්ග්ස් කියන ටැබ් එකට ගියාට පස්සේ මෙතන උඩ අපි දැනට හදලා තියෙන මීටින්ග්ස් ටික පෙන්නනවා. හරි, මම දැන් හදපු ඔලෝල් ICT කියන මීටින් එක මෙතන පෙන්නලා තියෙනවා. එතකොට මට පුළුවන් මේක ලින්ක් එක කොපි කරගන්න. කොපි ඉන්විටේෂන් ගිහිල්ලා කොපි ඉට් කියලා වැටෙනවා. මගේ කම්පියුටරේ මම නෝට් පෑඩ් එක ඕපන් කරලා නෝට් පෑඩ් එකට මේ ලින්ක් එක පේස්ට් කරනවා. පේස්ට් කරලා පස්සේ මෙන්න මේ විදිහට විස්තරය වැටෙනවා. ඉතින් අපිට පුළුවන් මේකේ මේ ටයිම් එක එක තියෙන ඩේට් එක අපිට වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ නැහැ මේකත් අයින් කරන්න පුළුවන්. ටයිම් සෝන් එක අපිට ඕනේ 4 ඉඳන් 6 වෙනකම් පැය දෙක. මේක ළමයින්ට දාන්න පුළුවන්. ඉතින් WhatsApp වලින් ෂෙයා කරනවා මේ ටයිම් එක සහ ටොපික් එක. එහෙම අපිට WhatsApp වලදී WhatsApp වලින් ෂෙයා කරන්න. ඒතකොට මේක බෝල්ඩ් කරන්න ඕන නම් අපිට පුළුවන්. එතනදී මෙන්න මේ බෝල්ඩ් කරන්න ඕනේ කොටස් දෙක දෙපැත්තෙන් මෙහෙම තරුත් දෙකක් දාන්න. ඒ කොටස් බෝල්ඩ් වෙලා ටිකක් තද පැහැ අකුරින් පෙන්නන්න. වැදගත්ම දේවල් ටික එතකොට එහෙම පෙන්වන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔන්න මම නෝට් පෑඩ් එකේ මේක තියෙනවා. දැන් මම WhatsApp වලට ෂෙයා කරන්න හදන්නේ මම ගන්නවා මගේ වෙබ් බ්‍රවුසර් එක. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා කම්පියුටරේට WhatsApp එක හදාගන්න යනවා. වෙබ් බ්‍රවුසර් එකේ මම ටයිප් කරනවා WhatsApp කියලා. ටයිප් කරාට පස්සේ එන වින්ඩෝ එකෙන් WhatsApp web කියන මාතෘකාව තෝරගන්නවා. එතකොට අපේ web browser එකේ මෙන්න මෙම QR code එකක් එනවා. ඊට පස්සේ අපිට තියෙනවා අපේ phone එකේ WhatsApp වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට WhatsApp වල මේ dots තුනක් එනවා. more options කියලා අපි කියන්නේ dots උන click කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ option එකක් WhatsApp web කියලා. අපි මේක click කරාට පස්සේ
අපේ ෆෝන් එකෙන් පෙන්නවා මෙන්න මේ වගේ QR කෝඩ් එක ස්කෑන් කරන්න කියලා අපේ කැමරාව ඔන්නනවා. එතකොට අපි අර වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්ත මේ QR කෝඩ් එක ස්කෑන් කරන්නයි තියෙන්නේ. එතකොට අපි QR කෝඩ් එක ස්කෑන් කරනවා මම. එතකොට මගේ WhatsApp ලිස්ට් එක මේ විදිහට එනවා. එතකොට මට පුළුවන් මෙතෙන් තෝරගන්න මගේ පාඩම යවන්න ඕනේ අර කිතුම් කෝ. කියලා තෝරගෙන මගේ નોට් පෑඩ් එකෙන් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන කොපි කරලා මෙතෙන්ට ගෙනල්ලා පේස්ට් කරන්නයි තියෙන්නේ. सेंड कराम बल्ला मैं तरदा को इतरे बोलडे वाट्सअप पास इतकोट अब मैं विधि पनीटे इट पास अट्ठे स्टार्ट विलावट पाड़ पटांगण इतने पाड़ पटांग मैं स्टार्ट पिना पाड़ पटांगण कल अट हदागे देवल की මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ අපිට පුළුවන් මේකේ අපේ වීඩියෝ එක ඕෆ් වෙලා තියෙන්නේ. හැබැයි මයික් එක ඔන් වෙලා තියෙන්නේ. මේ security කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් මගේ රෙකෝඩින් එක ස්ටාර්ට් කරලා මම රෙකෝඩින් ක්ලෝස් කරනවා දැනට. security වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ waiting room එකක් තියෙනවද නැද්ද enable කරන්න දෙපා දිගේ ඔප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ allow participants to මෙන්න මෙතන තියෙනවා අපිට ඕන සෙටින්ග්ස් ටික. පන්තිර සම්බන්ධ ළමයින්ට අවසර දෙන්නේ මොනවද කරන්නද? ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අවසර දෙනවද? ස්ක්‍රීන් එක ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අවසර දෙන්නේ නැත්නම් අපිට මේකේ මේ විදිහ මම මේ තියෙන විදිහට ටික් එක අයින් කරලායි තියෙන්නේ. ඊළඟට ළමයින්ට chat කරන්න දෙනවද කියන එක. ළමයින්ට chat කරන්න දෙන්නේ නැහැ. නමුත් ගුරුවරයා සමග chat කරන්න ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා මම මෙතන chat කියන එක ටික් කරලා තිනවා. ඒක වැඩිදුර සෙටින්ග්ස් හදන විදිහ මම ඊළඟට පෙන්නන්නම්. ඊට පස්සේ rename themselves ඒගොල්ලන්ට ළමයින්ට ළමයින්ගේ නම් වෙනස් කරන්න නැත්නම් rename කරන්න අවස්ථාව දෙනවද නැද්ද කියන එක මේකත් මම අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට unmute themselves මෙන්න අපිට ආපු පළවෙනි ගැටලුව mic on කියන ගැටලුව. මේ mic on කියන ගැටලුවට විසඳුමක් අපිට මෙතන දෙන්න පුළුවන්. අපි මෙතනදී unmute themselves කියන එක අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මයික් එක ඔන් කරගන්න අවස්ථාව දෙනවද කියන එක අපි මේක ටික් එක අයින් කරොත් ඒගොල්ලන්ට මයික් එක ඔන් කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඒතොර ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මයික් එක ඔන් කරන්න බෑ. අපිට පාඩම කරගෙන යන්න පුළුවන්. හැබැයි අපිටත් ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට මේක ටික් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ටික් එක පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි අවස්ථාව දීලා තිනවා ඒගොල්ලන්ට මයික් එක ඔන් කරන්න. පාඩම් ප්‍රශ්න අහන වෙලාවට විතරයි. ඊළඟට ළමයින්ට වීඩියෝ මොනම හේතුවකට ළමයින්ට වීඩියෝ ඔන් කරන්න දෙන්න ඕනේ නැත්තම් අපිට මේ ටික එකත් අයින් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට වීඩියෝ ඔන් කරන්න බෑ. එතකොට එතනින් අපිට ආපු පළවෙනි ගැටලුව සහ දෙවෙනි ගැටලුවට ඔන්න අපි විසඳුම ලබා දෙන හැටි. ඊළඟට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නත් අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ෂෙයා ස්ක්‍රීන් කියලා ටික එකත් අපි අයින් කරලා තියෙනවා. ඊළඟට අපිට ආපු හතරවෙනි එක තමයි annotation by student කියන එක. ළමයින්ට notations දාන්න දෙනවද කියන එක. අපිට ඒක පුළුවන් ඒක අපිට ෂෙයා ස්ක්‍රීන් එකට ගියාට පස්සේ තමයි ඒකේ ඔප්ෂන් එක තියෙන්නේ ඇඩ්වාන්ස් ෂෙයාරින් ඔප්ෂන්ස් වල තියෙනවා who can share ෂෙයා කරන්න කලින් ෂෙයා ස්ක්‍රීන් කියන තැන මේ පොඩි ඉතාලියක් තියෙනවා ඒකට ක්ලික් කරාම එන ඇඩ්වාන්ස් ෂෙයාරින් ඔප්ෂන්ස් වලට ගියාට පස්සේ තියෙනවා who can share කාටද share කරන්න පුළුවන් host only කියන්නේ මට විතරයි all participants දුන්නොත් අනිත් අයටත් share කරන්න පුළුවන් දැන් මෙන්න මේ settings මුලින් හදලා නැතුනහම තමයි ළමයි ඒගොල්ලන්ගේ screen share කරන්න හදන්නේ මම only host දුන්නොත් එහෙම ඒගොල්ලන්ට ළමයින්ට ඒගොල්ලන්ගේ screen එක share කරන්න බැරුව යනවා එතකොට ඒක හරි ගැටලුවක් නෑ
ඊළඟට අපි ඊළඟට අප කරලා තමයි chat. Right. Chat වලට දෙන්න පුළුවන් ඔප්ෂන් එක තමයි ළමයින්ට chat කරනකොට අපිට ඕගොල්ලෝ මෙන්න මෙතන chat කියන තැන ක්ලික් කරලා එන window එකෙන් මෙන්න more options පෙන්වනවා මේ 33. මෙතන ගියාට පස්සේ අපිට දෙන ඕන අවස්ථාව chat participants can chat with. කොහොමද ළමයින්ට chat කරන්න පුළුවන්? No one. කාත් එක්කවත් බෑ. Host only. Host only කියන්නේ teacher එක්ක විතරයි. Everyone publicly දුන්නොත් එහෙම හැමෝම chat කරනවා. ඒ නිසා අපිට පුළුවන් everyone publicly කියන්නේ එක ළමයි ළමයි අනිත් ඔක්කොටම පොදුවේ message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක everyone publicly කියන්නේ directly. ඒ කියන්නේ එකිනෙක කරාට වෙන වෙනම chat කරන්න පුළුවන්. අතර ඒ option වලට අපි යන්නේ නැතුව අපි දෙන්නේ host only කියන එක දුන්නාම ශිෂ්‍යයාට ගුරුවරයෙක් විතරක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒතර මෙතනින් අපිට ළමයි chat කරන එකත් පාඩම් වෙලාවෙදී Zoom හරහා chat කරන එකත් නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අපි share කරනකොට share පාඩම share ගන්නවා අපිට එනවා share screen කියලා. Share screen වලදී අපේ තියෙන ඕනෑම පාඩම තියෙන presentation එකක් අරන් presentation එක select කරන්න පුළුවන්. අපිට presentation එකයි තව මොකක් හරි video එකක් හරි note එකක් හරි පෙන්වන්න ඕන නම් control button එක press කරගෙන ওই දෙකම select කරන්න පුළුවන්. ඊළඟට අපේ video එක මොකක් හරි පාඩමක තියෙන video එකක් පෙන්වනවා නම් video එක sound එකක් දෙන්න ඕන. අපි මේ share sound කියන එකත් මෙන්න tick කරන්න ඕනේ. Tick කරලා අපිට පුළුවන් share කරන්න. එහෙම share කරාට පස්සේ අපිට මෙන්න මේ menu එක එනවා. Control panel එක මෙතනින් එනවා. අපිට මෙතනින් පුළුවන් අපේ පාඩම record කරනවා නම් more options වලට ගිහලා record කරන්න පුළුවන්. ඊළඟට ළමයින්ගේ ළමයින්ට අර annotations by student කියන එක. එහෙම නැත්නම් හතරවෙනි ඔප්ෂන් එක අපිට මෙතනින් අයින් කරගන්න disable annotation for others. ඒ කියන්නේ ළමයින්ට මොකුත් ලියන්න බෑ. එතකොට මේක රෙකෝඩින් එක අපි ඔන් කරන ගමන්ම disable annotation for others කියන එකක් ටික් කරලම පටන් ගත්තා නම් ළමයින්ට මොකුත් note එකේ මේක ලියන්න බැරුව යනවා. ඊට පස්සේ අපිට notations දාන්න ඕන නම් annotate කියන එකේ අපිට පුළුවන් මෙතනින් මේ tools වලින් ගිහිල්ලා notations මොනවා හරි දාන්න notes ලියන්න ඒ දේවල් කරන්න පුළුවන්. Right. එතකොට ඔන්න ඔය විදිහට ළමයින්ගේ සිදුවන විවිධ බාධා කෙරෙහි මගහැරලා අපිට පුළුවන්කම තියෙනවා Zoom වලදී පාඩමක් කරගෙන යන්න. ඊට පස්සේ පාඩම ඉවරනාට පස්සේ මතක ඇතුව මේ end කියන option එකේදී leave meeting කියන එක දෙන්න නැතුව end meeting for all කියන එක දෙන්න නැත්නම් ගුරුවරයා leave වෙලා ඉඳී ළමයි ටික meeting එකේ ඉඳන් ඊට පස්සේ chat කර කර ඉඳී. හරි. එතකොට ඔන්න ඔය දේවල් තමයි වැදගත් වෙන්නේ මතක තියාගන්න ඕනේ. ඒ විදිහට පාඩම අපි කරගෙන යනවා නම් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් මම හිතනවා අවශ්‍ය කරුණු ටික සියල්ල පැහැදිලි වුණා කියලා. තව වැඩිදුර මොනවා හරි තියෙනවා නම් මම ඊළඟ දෙවෙනි වීඩියෝ එකකින් ඒ පිළිබඳ ඉදිරිපත් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්වනවා. මට පොඩි කාලේ දන් ගන්නපු ගුරුවරු සහයි වගේම වර්තමානයේ අපේ ඉන්න සහෝදර ගුරු බවතුන් සියලු දෙනාටම මේකෙන් යහපතක් වෙයි කියලා හිතනවා. අයිබෝන් සියලු දෙනාටම.